අයිබෝන් කියල පිළිගන්න හිරුටෙක් YouTube චැනල් එකකින් ගේන තවත් එක වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ෆෝන්ස් වල එන අප්ඩේට් සම්බන්ධව. ඉතින් ඔයා ෆෝන් එකක් මේ වෙලාවේ පාවිච්චි කරනවා නම් ඕනම කෙනෙකුගේ ෆෝන් එකකට ඕනම විදිහ ෆෝන් එකකට අප්ඩේට්ස් කියන දේ එනවා. ගොඩාක් පරණ ෆෝන්ස් වලට නැතුව මෑත කාලිනව ගත්ත අවුරුදු 4ක් 5ක් වගේ ඇතුළත අනිවාර්යයෙන්ම ෆෝන්ස් වලට අප්ඩේට් එනවා. ඒ අප්ඩේට් පිළිබඳව ඔයා නොදන්න ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් කතා කරන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී අපි තවත් දේවල් කතා කරනවා, අප්ඩේට්ස් එන විදිහ සම්බන්ධව කතා කරනවා, අප්ඩේට් කරන්න ඕන විදිහ සම්බන්ධව කතා කරනවා, හරි ක්‍රමයට කොහොමද අප්ඩේට් එකක් කරගන්නේ කියලා ප්‍රශ්න ඇති වෙන්නේ නැති වෙන්න, ඊට අමතරව ඇයි අප්ඩේට් එකක් එන හේතු ගැන කතා කරනවා. ඊට පස්සේ අපි තවත් වීඩියෝ එකකින් දානවා ඇයි මේ විදිහට අප්ඩේට්ස් වලින් එන ප්‍රශ්න ගැන කියන්නේ, මොනවද ඒ අප්ඩේට්ස් වලින් එන්න පුළුවන් ප්‍රශ්න සම්බන්ධව වෙනම වීඩියෝ එකක් කරනවා. ඉතින් පළවෙනිින් මම කතා කරන්නම් ෆෝන් එකක අප්ඩේට්ස් එන විදිහ. ඉතින් සාමාන්‍යයෙන් ෆෝන් එකක් ගත්තට පස්සේ අපි අවුරුදු කිහිපයක් යනකම් ඒකේ අප්ඩේට්ස් දෙනවා ඒ ආයතනය විසින්. එතකොට මේකේ අප්ඩේට්ස් විවිධ වර්ගයෙන් එනවා. ඒ කියන්නේ මේජර් අප්ඩේට්ස් කියලා එනවා. ඒ කියන්නේ ලොකු අප්ඩේට් එකක්. එහෙම නැත්නම් මයිනර් අප්ඩේට්ස් කියලා එනවා. ඒක පොඩි අප්ඩේට් එකක්. සාමාන්‍යයෙන් අපිට ෆෝන් එකට අප්ඩේට් එකක් ආවට පස්සේ දැනුම් දෙනවා මොන අප්ඩේට් එකක්ද ඇවිල්ලා තියෙන්නේ, දැන් තියෙන වර්ෂන් එක මොකද්ද, මම ඒක ඔයාලට ෆෝන් එක පෙන්වන්නම්, ඊට පස්සේ අප්ඩේට් වෙන වර්ෂන් එක මොකද්ද, අප්ඩේට් එකේදී වෙන වෙනස්කම් මොන වගේ දේවල්ද කියලා පොඩි සාරාංශ හැඳින්වීමක් ඒගොල්ලෝ දානවා. ඉතින් මෙතනදී මේ විදිහට සමහර විදිහට තියෙන හයිපර් OS තියෙනවා, මැජික් OS තියෙනවා, iOS, ඊට පස්සේ හාමනී OS කියලා තියෙනවා, ඊට පස්සේ Android වර්ෂන් එක අප්ඩේට් වෙනවා. අන්න ඔය විදිහට විවිධාකාරයේ ෆෝන්ස් මාදිලිවල එකින් එකට එන OS එක අප්ඩේට් වෙනවා ඔය විදිහට මයින සහ මේජර් කියන දෙකෙන්. එතකොට මයින අප්ඩේට්ස් කියන්නේ පුංචි අප්ඩේට්. ඒ කියන්නේ අපි හිතමු මැජික් OS 12 එකේ ඉඳලා 12.1, 12.2, 12.2.1 අන්න වගේ පුංචි පුංචි පොඩි පොඩි අඩුපාඩුකම් හරි ගස්සලා තමයි ඒ මයින අප්ඩේට්ස් කියන එක එන්නේ. මැජික් OS එකේ 12 ඉඳන් 13ට යනකොට එන්නේ ඔන්න මේජර් අප්ඩේට් එකක්. ඒ කියන්නේ අපි හිතමු Android 12 ඉඳලා Android 13 අලුතෙන් ආවනම් ඒක අප්ඩේට් එක ඔයාගේ ෆෝන් එකට එනවා කියන්නේ ඔන්න ලොකු මේජර් අප්ඩේට් එකක්. එතකොට GB වැඩි ප්‍රමාණයක් තියෙනවා, ඊට අමතර අප්ඩේට් ටිකට වෙලා යනවා. අන්න පොඩි පොඩි වෙනස්කම් නැතුව ලොකු වෙනස්කම් ඔයාලට දකින්න ලැබෙනවා මේ මේජර් අප්ඩේට්ස් වලදී. ඉතින් ඒ විදිහට 12 ඉඳන් 13ට යනකම් එන අතරමැදි අප්ඩේට්ස් තමයි මේ විදිහට මයින අප්ඩේට්ස් කියන්නේ. ඉතින් ඇයි මේ විදිහට ෆෝන් එකකට අප්ඩේට්ස් එන්න හේතු ගැන කතා කරොත් එහෙම ප්‍රධාන හේතුව තමයි අලුතෙන් ෆීචර්ස් හඳුන්වා දීම. ඒ කියන්නේ අලුතෙන් ෆීචර්ස් කියන්නේ ෆෝන් එකට අලුත් ෆීචර්ස් එකතු කරනවා නෙවෙයි, අප්ඩේට් එකෙන් ඔයාගේ ෆෝන් එකේ තියෙන කැමරා හොඳට පාවිච්චි කරගන්න, ඔයාගේ ෆෝන් එකේ තියෙන බැටරි එක හොඳට පාවිච්චි කරගන්න, ෆෝන් එකට දීලා නැති ඔප්ෂන්ස් තියෙනවා නම් ඒවා ටික දෙන්න. ඒ කියන්නේ අලුතෙන් ෆීචර්ස් හඳුන්වලා දෙනවනේ යන්න යන කාලෙන් කාලට. ඉතින් ඒවා ෆෝන් එකට එන්නේ අප්ඩේට් එකක් විදිහට. ඉතින් OS එකෙන්ම සම්පූර්ණයෙන්ම අප්ඩේට්ස් එනවා. එහෙම නැත්නම් ඊට අමතරව සෙකියුරිටි පැත්තෙන්, ඒ කියන්නේ ආරක්ෂාව පැත්තෙන් මොනවද ලෝකේ අප්ඩේට් එකක් සිද්ධ වුණොත් ඒ අප්ඩේට් එක දානවා මයින අප්ඩේට් එකක් විදිහට. අන්න ඔය වගේ විවිධාකාරයේ හේතු මත සහ ෆෝන් එකේ සමහර වෙලාවට තියෙනවා අඩුපාඩු. ඒ කියන්නේ ෆෝන් එක එනකොටම තිබ්බ අඩුපාඩු, එහෙම නැත්නම් OS එකේ අඩුපාඩු, අන්න ඒ වගේ දේවල් සොෆ්ට්වෙයාර් අප්ඩේට්ස් වලින්, අන්න ඒ වගේ අප්ඩේට්ස් වලින් ඒගොල්ලෝ හදලා දෙනවා. ඒ කියන්නේ අපි දැන් ෆෝන් එකේ බැටරිය ගොඩාක් බහිනවනම් ඒ වගේ දේවල් ෆික්ස් කරන්න අප්ඩේට් එකකින් සමහර වෙලාවට පුළුවන්. ඩිස්ප්ලේ ප්‍රශ්න එනවා නම් ඒ වගේ දේවල් ෆික්ස් කරන්න සමහර වෙලාවට අප්ඩේට් එකකින් පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ දේවල් වලට තමයි ප්‍රධාන වශයෙන්ම මේ අප්ඩේට්ස් ටික එන්නේ. එතකොට කරන්නේ ගොඩාක් දුරට අලුත්ම ෆීචර්ස් සහ දේවල් අඳුනවා දීම සහ තියෙන අඩුපාඩු සැකසීම තමයි ප්‍රධානම අරමුණ ගොඩක්ම ෆෝන්ස් වල. ඉතින් ඊළඟට කතා කරන්න අප්ඩේට් කරන්න හොඳම විදිහ මොකක්ද කියන දේ. සාමාන්‍යයෙන් මම දැකලා තියෙන ලංකාවේ කට්ටිය ෆෝන් එකක අප්ඩේට් එකක් එනකන් තමයි නොයිස් ෆිල්ම් බලන් ඉන්නේ. එහෙම ආපු ගමන් ටක් ගාලා ඒගොල්ලෝ අප්ඩේට් එක දෙනවා. ඉතින් ඔන්න ඔතන එච්චරම සුදුසු සහගත දෙයක් නෙවෙයි. මොකද ගොඩාක් ෆෝන්ස් වල දැන් එන ෆෝන්ස් වල සමහර වෙලාවට අප්ඩේට් එකේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ කියන විදිහ තමයි හොඳම විදිහ. සාමාන්‍යයෙන් ඔටෝ අප්ඩේට් දීලා තියන්න එපා. ගොඩාක් ෆෝන්ස් වල අපේ සෙටින්ග්ස් ගන්නකොටම වගේ හැදිලා තියෙන්නේ ඔටෝ අප්ඩේට්ස් වෙන විදිහට. ඉතින් ඒ විදිහට ඔටෝ අප්ඩේට්ස් වෙන විදිහ ඕෆ් කරගන්න කොහොමද කියලා බැලුවොත් එහෙම මුලින්ම කරගන්න ඕන දේ තමයි මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා පහළට පහළට යන්න. එතකොට තියෙනවා about phone එකේ හරි system and updates කියලා වෙනම එකක් තියෙනවා නම් මෙන්න මේ system and updates කියලා එකක් තියෙනවා. ඉතින් මෙතන තියෙනවා software updates ඔන්න ඔය විදිහට කීපයක්. එහෙම නැත්නම් OS update ඔය වගේ කීපයක් ඇති. ඉතින් මෙන්න මේ විදිහට software update කියලා එකක් තියෙනවා. ඉතින් එතෙන්ට ගියාට පස්සේ ඔයාට network setting එක තෝරාගෙන එන Wi-Fi වලින්ද mobile data වලින්ද update එක එන්න ඕනේ කියන දේ. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් check කරන්න update එක. දැන් තියෙන current version එක මෙන්න මෙතන පෙන්වනවා. update එකක් ඇවිල්ලා තියෙනවා නම් ඒකත් මෙතන පෙන්නයි. ඉතින් මෙන්න මේ විදිහට ඒකේ තියෙනවා settings කියලා එකක් කොහේ හරි. ඉතින් මෙන්න මෙතන තියෙනවා update overnight කියන එක.
ඩිසේබල් කරන්න ඊට අමතරව ඔටෝ ඩවුන්ලෝඩ් ඕව වයිෆයි කියන ඔප්ෂන් එකත් ඔයාට පුළුවන් ඩිසේබල් කරලා දාන්න. මොකද එතකොට ඔටෝ අප්ඩේට් වෙන එක නැති වෙලා යනවා. දැන් මේ ෆෝන් එකටන් ආය අප්ඩේට් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට සෙටින්ග්ස් වල තියෙනවා නම් ඔටෝ ඩවුන්ලෝඩ් ඕ ෆොටෝ මොකක් හරි කියලා ඒක අනිවාර්යයෙන්ම ඩිසේබල් කරගන්න. එතකොට ඔයාගේ ඔටෝමැටික්ම ඔයාගේ ෆෝන් එක ඔයාට නොදැනුවත්ම අප්ඩේට් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්නේ නැහැ. ඉතින් ඒක තමයි පළවෙනිම දේ ඔයා කරගන්න ඕනේ. එතකොට මේක ඔෆ් වෙලා යනවා හැමම. ඉතින් සාමාන්‍යයෙන් ෆෝන් එකකට අප්ඩේට් එකක් ආපු ගමන් මම කලින් කිව්වා වගේ බලන් ඉන්නේ නැතුව ඒක ටික කාලයක් ගියාට පස්සේ කරන එක තමයි හොඳ. අවම මාස 3ක් 4ක්වත් කමක් නැහැ. ඔයාට පුළුවන් නම් මාස 2ක්වත් බලන්න. මොකද ආපු ගමන්ම කරන්න යන්නේ නැතුව. මොකද ගොඩාක් ෆෝන්ස් වල අප්ඩේට් වල ප්‍රශ්න තියෙන. මම එක වෙන වීඩියෝ වලදී කියනවා අප්ඩේට් වල මොනවද තියෙන ප්‍රශ්න කියලා. ඉතින් මේ වෙනකොට ඔයාගේ ෆෝන් එකෙත් අප්ඩේට් කළා මොනවා හරි ප්‍රශ්නයක් ආව නම් මේකට බලපාලා තියෙන හේතුවත් ඔය කලබලයට කරපු අප්ඩේට් එක තමයි. ඉතින් මෙතනදී ඔයාට අප්ඩේට් එක කරන්න කලින් ඔයාට හොයාගන්න පුළුවන් ඒ අප්ඩේට් එක කරපු කට්ටියගේ විස්තර. ඉතින් ඒවා ඔයාට බලන්න පුළුවන් තැන් තමයි Facebook එකෙන් බලන්න පුළුවන් අහලා ඒ ෆෝන් එක පාවිච්චි කරන කට්ටියකින් නැත්නම් ෆෝන්ස් පාවිච්චි කරන කට්ටියකින් එහෙම නැත්නම් ඔයාට shop එකකින් අහලා බලන්න පුළුවන් ඒගොල්ලෝ නම් ඇත්ත කියනවද කියලා කියන්න බැහැ හරියටම. එහෙම නැත්නම් ඔයාට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්න තියෙනවා GSM Arena වගේ සයිට්ස්. එහෙම නැත්නම් අප්ඩේට් සම්බන්ධ විස්තර එන ඒවා අප්ඩේට් කරපු කට්ටියගේ එක්ස්පීරියන්ස් මොන වගේද කියලා අන්න ඔය වගේ වෙබ්සයිට් තියෙනවා. එහෙම නැත්නම් ඔයා ෆෝන් එක යූස් කරන කවුරු හරි කීප දෙනෙක් හොයාගෙන ඒගොල්ලන්ගෙන් අහලා බලන්න ඕනේ කොහොමද අප්ඩේට් කරාට පස්සේ මොකක්ද අප්ඩේට් එකේ වෙනස් වීම්. ඔයාට YouTube channel වල ගියාම වීඩියෝස් බලාගන්න පුළුවන් අප්ඩේට් එක ආවා කියලා දාන වීඩියෝස් තියෙනවා. එතකොට ඒ වගේ කමෙන්ට්ස් කරලා තියෙනවා මේ අප්ඩේට් එකේ මේ වගේ ප්‍රශ්න තිබුණා, මේ වගේ ප්‍රශ්න තිබුණා, මේ ප්‍රශ්නේ හරි ගියා. ඔන්න ඔය වගේ අප්ඩේට් එක සම්බන්ධ තොරතුරක් ගන්න පුළුවන්. මොකද ආපු ගමම අප්ඩේට් කරන කට්ටිය අති බහුතරයක් ඉන්නේ. ඉතින් ඒක නිසා ඒ අප්ඩේට් එක හොඳයිද කියලා බලලා ඊට පස්සේ ඔයාට පුළුවන් ඒක හොඳයි නම් අප්ඩේට් එක දෙන්න මාස දෙකකට විතර පහු වුණාට පස්සේ. ඒක තමයි හොඳම විදිහ අප්ඩේට් කරන්න දැනට තියෙන. මොකද දැන් ඔයා මේ කියන අප්ඩේට් එකෙන් සමහර වෙලාවට කරාට පස්සේ සමහර කට්ටියක බැටරි කේස් යන්න පුළුවන්, සමහර කට්ටියක ඩිස්ප්ලේ ගිහින් තියෙනවා, සමහර කට්ටියක ග්‍රීන් ලයින් එනවා. අන්න ඔයගේ ලොකු ප්‍රශ්න පව ඇති වෙනවා තියෙනවා සමහර අප්ඩේට්ස් වලින් ප්‍රශ්නේ. ඉතින් ඒවටත් පොඩි අප්ඩේට් එකකුත් බලපානවා. ඔයාට මතක ඇති iPhones වල, Pixel වල, ඊට අමතරව තව තවත් ෆෝන්ස් වර්ගවල ඒ විදිහට ප්‍රශ්න ඇවිල්ලා තිනවා. මං ඊළඟ වීඩියෝ එකේදී කරනවා. එතකොට ඉතින් ඒක නිසා ඒ වගේ ප්‍රශ්න සමහර අප්ඩේට්ස් වලින් විසඳනවා වගේම සමහර අප්ඩේට්ස් වලින් ප්‍රශ්න වැඩි කරනවා. ඉතින් ඒක නිසා මේකෙන් මොනවද වෙන්නේ කියලා හරියටම හොයලා බලලා ඒක ෆික්ස් කරලා තියෙනවා නම් විතරක් අප්ඩේට් එක දෙන්න. එහෙම නැත්නම් ඔයා කෙලින්ම ඊළඟ අප්ඩේට් එක පහු කරලා ඊළඟ එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට අර අප්ඩේට් එක දීලා ඊට පස්සේ කෙලින්ම ඊළඟ අප්ඩේට් එක දෙන්න පුළුවන්. මොකද ඔයාගේ මොන හරි ප්‍රශ්නයක් ඇති වුණොත් අප්ඩේට් එකක දැන් ඔයා මේ අප්ඩේට් කරන්න යන්නේ කි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ආපහු මාස දෙක තුනකින් විතර ගොඩාක් දුරට විසඳලා එවන්න පුළුවන්. සමහරවිට ඒක විසඳලා එවන්නේ නැති වෙන්නත් පුළුවන්. සමහරවිට ඒන්නේ ලාස්ට් අප්ඩේට් එක වෙන්නත් පුළුවන්. ඒක නිසා ෆෝන් එක අවුල්ම පැත්තකට යනවා. ඒක නිසා ඔයාලට කරන්න තියෙන්නේ ෆික්ස් කරපු අප්ඩේට්ස් විතරක් ඉන්ස්ටෝල් කරගන්න බලන්න. එහෙම නැත්නම් ඒ අප්ඩේට් එක ටග් ගාලා ඉන්ස්ටෝල් කරලා ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකට ගිහිල්ලා ඊළඟ අප්ඩේට් එක දෙන්න බලන්න. ඉතින් ඔන්න විදිහට තමයි ෆෝන් එකක් හරියම විදිහට අප්ඩේට් කරගන්න ඕනේ. කවුරු හරි මේකට තර්ක කරනවා නම් නැහැ නෑ අප්ඩේට් එක ආපු ගමන් කරන්න ඕනේ, එතකොට තමයි මේව වෙන්නේ කියලා. ඇත්තට මේකෙන් ඉෂුස් ෆික්ස් කරපු, ඒ කියන්නේ දැනට ෆෝන් එකේ තියෙන අවුල්ස් ඔක්කොම ෆික්ස් කරලා තව හොඳ දේවල් ඇඩ් කරලා ෆෝන් එකට හොඳ විදිහේ අප්ඩේට් එකක් නම් හොඳයි. නමුත් ගොඩාක් දුරට එන අප්ඩේට්ස් වලින් මොකක්ම හෝ පොඩි ප්‍රශ්නයක් ෆෝන්ස් වලට ඇති වෙනවා. ඒ කියන්නේ හොඳ 99ක් තිබ්බ එක මොනද නරකක් හරි තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාට ඒකේ සමස්තය බලලා තමයි මේ අප්ඩේට් එක දෙන්න වෙන්නේ. ඔයාට ඒ අප්ඩේට් එකෙන් ලොකු ප්‍රශ්නයක් එනවා වගේ තේරෙනවා නම් අප්ඩේට් එක නොදී මිඳ ඒත් ප්‍රශ්නයක් නැහැ, කාලේ පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන මේ ටික ඔයාට ෆෝන් එකේ අප්ඩේට් කිරීම සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මොනවා හරි ප්‍රශ්නයක් වුණා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට අපි උත්තර දෙන්නම් ඔයාලට. මේක වීඩියෝ එක වැදගත් වුණා නම් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.